අපිට දැන් කියන්නේ y සමානයි mx ධන සීළු මෙයාගේ කාව තනි කරගන්නද කියන්නේ x බලන්න x ඉන්නේ වමේද දකුණේද x ඉන්නේ වමේද දකුණේද දකුණේ එතකොට එයාගේ තනියට කවුද ඉන්නේ එකතු වෙච්ච c ඉන්නවා වැඩි වෙච්ච m ඉන්නවා එහෙනම් මුලින්ම අපි අයින් කරන්නේ ළඟම ඉන්න m ද ඈතින් ඉන්න c ද අපි කෙනෙක්ව තනි කරලා කෙනෙක්ව අයින් කරනකොට පුතේ අපි අයින් කරන්නේ මුලින්ම ඈත ඉන්න අය අවසානේ තමයි ළඟම ඉන්න අයව දාලා යන්න පැහැදිලි බලන්නකෝ නේද සිදුහත් කුමාරයා ගිහිගේ දාලා යනකොට එයා මුලින්ම රාජ්‍ය රටවැසියෝ ඒව තමයි මුලින්ම අයින් කළේ හිතේ ක්‍රමානුකූලව නෑදෑයෝ ටික හිතෙන් අයින් කළා ඊට පස්සේ ක්‍රමානුකූලව අම්මවයි තාත්තවයි හිතෙන් අයින් කළා ඇයි බැඳීම වැඩි නිසා ඊට පස්සේ ඊළඟට තමන්ගේ නෝනාව හිතෙන් අයින් කළා අයින් කරන්න බැරිම වෙච්ච එක්කෙනා කවුද රාහුලව ඒ නිසයි අතට ගන්න නැතුව මාරුණි අතර ගන්න නැතුව ගියේ අතර ගත්තනම් ආය යන්න හම්බෙන්නේ නැහැ තාත්තා කෙනෙක් දරුවෙක්ට තියෙන ආදරේ ඒ තරම් වැඩි විශේෂයෙන්ම අපේ පුතාලා එක දැනගන්න ඕන දූලත් දැනගන්න ඕනේ එතකොට තමන්ගේ දරුවට මොන තරම් ආදරයක් තියනවද කියන එක ඉතාමත් හොඳින්ම පැහැදිලි වෙනවා එතනදී අතට ගත්තනම් ඒ බන්ධනය බිඳින්න හම්බෙන්නේ නැහැ ඒක දැනගත්තා එක පාරක් හරි අතට අරන් හුරතල් කළා නම් යන්න හම්බෙන්නේ නැහැ යන්න හිත දෙන්නේ නැහැ ඒ හින්දා අතටවත් ගන්න නැතුව හොර රහසේ පැන ගියා තේරුණා අවසානයේ ඒ තිබ්බ ළඟම තියෙන සම්බන්ධයත් බින්දා එයා තනි වුණා දැක්කද එතකොට දැන් ඔන්න ඔය විදිහට ආන් ඒ අපිට ඒ ගත්ත උදාහරණේ හරියට මං ගාන්ට ලස්සන මේ ගාන්ට මැච් වෙනවා දැන් මුලින්ම අපි එම් වාකුර අයින් කරන්න ගියා නම් අන්න එතන කේස් එක මෙතන එතකොට ධනසී තමයි මුලින්ම අපි අයින් කරන්නේ එහෙනම් ඈතින් ඉන්න ධනසීව අපි අයින් කරන්නේ කොහොමද ඔව් මෙයා ආයෙ පාරක් ලියනවා ලියලා දෙපැත්තෙන්ම මොකද කරන්නේ ආන් අඩු කරනවා කාවද ධනසී අයින් කරන්නේ පැහැදිලිද තේරුණානේ එතකොට දැන් බලා ගන්න දැන් මේ තියෙන්නේ මේ එහෙනම් අපි එන්න අකුර වැඩි වෙලා තියෙන m අපි අයින් කරන්න දෙපැත්තම m ගෙන් බෙදනවා ආන් එහෙනම් x සමානයි y ඍණ 100ට ඔන්න ඔය විදිහට යනවා එහෙනම් ඕකේදී අපි ඉගෙන ගත්තේ මොකද්ද එකතු හෝ අඩු වී ඇති පද පළමුව ඉවත් කරන්න ඒක තමයි මුලින්ම දෙන උපදේශය රයිට් පටන් ගන්න